නාඩගම්කාරයෝ සරා ලේකම්ගේ ගේ බින්දේ වාඩියට ගිනිතිව පලිය ගන්න. සරාල ගේම් එක දුන්නේ ප්ලෑන් කරලා. ඕනම අපරාධයකදී සාක්ෂියක් ඉතුරු වෙනවා වගේ මෙතනදිත් සාක්ෂියක් ඉතුරු වුණා. ඒ මාරන්ගේ සංග්ලාස් දෙක. ඒ කොහොම වුණත් ගේම් එක දුන්නේ සරාල කියලා ලේකම්මා දැනගෙන ඉවරයි. සරාල දැන් පොලිස් අත්අඩංගුවේ. ගියපාර වගේ හාමුදුරුවන්වත් මාස්ටර්වත් සරාව බේරගන්න යන්නේ නැහැ. මොකද සරා ඇත්තරම ලොකු වරදක් කරලා ඉන්නේ. හැබැයි සරාට chances දෙකක් තියෙනවා. සරා මේක කරා කියන්න කිසිම ඇසින්දුරු සාක්ෂියක් නැහැ. ඒ නිසා චෝදනා ඔප්පු කරන්න බෑ. ලේකම්මා සරාගේ වාඩියට ගිනිතිව්ව නිසා මෙතනදී ලේකම්මත් වැරදී. හැබැයි ඒ කලින් කිව්ව ක්‍රම දෙකට නෙමෙයි. ලේකම්මා ඇරුණම සරාගේ ලොකුම හතුර උකුල ලකුණ. උකුල ලකුණ මුදලාලි එමත්ද මේක කිව්වම එමත්ති කිව්වේ සරා තමන්ට නම්ම ගන්න කියලා. හැබැයි සරා තමන් එක හිටියොත් ඒක කුකුල ලකුණ මුදලාලිට ලොකු හයියක්. ඒ නිසා කුකුලා තීරණය කරනවා සරාව දේශපාලන බලය පාවිච්චි කරලා බේරගන්න. හැබැයි කොන්දේසියක් උඩ සරා කුකුලගේ ඡන්ද වැඩවලට උදව් කරන්න ඕන. සරාට වෙන කරන්න දෙයක් නැතිම නිසා මේකට එකඟ වෙනවා. කුකුල ලකුණ මාර්ගෙන් හරි සරා එළියට එන එක ගොඩක් දෙනාට සතුටක්. ඒත් ලොකු අවුලක් තියෙනවා. සරා ටික ටික හොඳ මාර්ගයට එන ගමන් හිටියේ. ඒත් සරා මේ පාර ලඟ වෙන්නේ කුකුල ලකුණට. ඒ කියන්නේ සරා ආයේ නරක පැත්තට යමු වෙනවා. මේකෙන් වෙන්නේ පාටලි සරාගෙන් ඈත් වෙනවා. පාටලි වගේම පාටලිගේ අම්මයි තාත්තයි කුකුල ලකුණ පවුල එක්ක තරහයි. සරාව කුකුලගෙන් ගලව ගන්න ඉන්න දෙන්නයි. ඒ මාස්ටරු ලොකු හාමුදුරුවනුයි. ඒ උනත් සරා හිර වෙලා ඉන්නේ. මොකද කුකුලට සරා දැනටමත් පොරොන්දුවක් වෙලා ඉවරයි. පොරොන්දු කඩන්න සරා කැමති නෑ. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතන දේත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.